දුක කියන්න ආවා ජේසුනි ඔබගේ පාමුලට සිත සවි කරන්න ආසයි අහන්න ඔබේ සැනසුම් වචන ජේසුනි ආසයි මාහට ඔබ ළඟම රැඳෙන්න ජේසුනි ආසයි මාහට ඔබ තුලම සිටින්න ජේසුනි ආසයි මාහට ඔබ සුවය ලබන්න සිත දුබලයි හදවත සසලයි සිත එක තැන නොරැඳේ බිඳුවක් අසන්න ආදර ජේසුනි ඇයි මා දුබල වුනේ ජේසුනි ආසයි මාහට ඔබ ළඟම රැඳෙන්න ආසයි මාහට ඔබ තුලම සිටින්න ජේසුනි ආසයි මාහට ඔබ සුවය ලබන්න අහසේ විහඟුන් සතපන දෙවිඳුන් මාව බලනවන්නේ රාජාලිය තම පැටව රකිනසේ ඔබ මා රකිනු ඇතේ ජේසුනි ආසයි මාහට ඔබ ළඟම රැඳෙන්න ජේසුනි ආසයි මාහට ඔබ තුලම සිටින්න ජේසුනි ආසයි මාහට ඔබ සුවය ලබන්න ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි අද දවසේදී ස්වාමීන් වහන්සේට බොහෝ අය ස්තුති කියන ප්‍රශංසා කරනවා. එය අතරින් විශේෂ සූතියක් දිවස ප්‍රසාද වහන්සේ තුළ ජීවමානව වැඩ සිටින දිව්‍ය ගැලවම් කරුවානනි, ඉතාලි රටෙහි සිටින මගේ පුතා එහි සිටි විභාගයට මූණ දීමට සූදානම් වන අවස්ථාවේ අප පීතුමාට සියල්ල පැවසූ පසු පීතුමා පුතා වෙනුවෙන් බොහොම බලගත් ලෙස යාඥා කළා. ඉන්පසු පුතා විභාගයට මූණ දුන්නා.
අප සියල්ලන්ම පුදුමයට පත් කරමින් ඉහළ ප්‍රතිඵල ලබා ගන්නට හැකි වුණා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. එවගේම දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. ජේසුනේ මාහට රැකියාවක් නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි මොහොතේ අප මෙම පුදබිමට පැමිණ පෞද්ගලික ආශිර්වාදයන්ට පැමිණ පීතෘ මහමුවේ යාඥා කළා. ඉන්පසු රැකියාවක් නොමැති වසරණව සිටි මාහට ඔබ වහන්සේගේ මහා කරුණා බල මහිමෙන් මාලදිවයින් රටෙහි රැකියාවක් ලැබුණා ඔබ වහන්සේට ස්තුති. ඒ වගේම දෙවි සමිඳුනි අප විවාහ වී වසර 26ක් මේ ගත වෙනවා. ඉතින් ඔබ වහන්සේගෙන් ලැබුණා වූ ඒ සෑම වර ප්‍රසාදයකටම ඔබ වහන්සේට ස්තුති. දිව්‍ය වෛද්‍යවරයාණන් පසුගිය දිනවල මාගේ කකුලේ තුවාලයක් නිසා මම මෙම පුදබිමට පැමිණ පීතුමාද හමු වී යාඥා කළායින් පසු මගේ කකුලේ අසනීපය පුදුමාකාර ලෙස සෝ වුණා ඔබ වහන්සේට ස්තුති ජේසුනි. මම බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. ආදර ජේසුනි මගේ සොයුරා විදේශගත වාසනීපව ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පැවසු පසු මෙම සොයුරා වෙනුවෙන් මම පුදබිමට පැමිණ පීතුමාද හමු වී යාඥා කළා. ඉන්පසු සුවය ලැබුණා ඔබ වහන්සේට ස්තුති. මම හිතන්නේ විශාල පිරිසකට එය අන්තර්ජාලය ඔස්සේ යව්වා. ගොඩක් අසනීප වෙලා හිටපු අයට එය මම යව්වා බය වෙන්න එපා මේ බලගතු යාඥාව කරන්නට කියලා. මට විශේෂ ස්තුතියක් කළා. ඒ තමයි ඉතාලි රටේ ඒ බලාගන්නවා වයස්ගත කාන්තාවක්. ඉතින් අයට නැගිටලා ඇවිදින්නට බැහැ. මේ වෝකර් එකක ආධාරයෙන් තමයි අය යන්නේ. ඉතින් ඒ කෙනාව තමයි බාරව හිටියේ. නමුත් හරිම පුදුමයක් මාත් එක බෙදාගත්තා. ඉතින් ෆෝන් එක ඔන් කරපු ගමන්ම ෆාද මට ෆාද මේ ඒවලා තිබුණු බලගතු යාඥාව තමයි මට ලැබුණේ. ඉතින් මම දවසේ පළවෙනිම කටයුත්ත තමයි ඒ ආබාධිතව ඉන්න කෙනාට අප උපස්ථාන කරන එක. මම මේ වැඩේ පටන් ගන්නට කලින් මේ බලගතු යාඥාව මම හයියෙන් උච්චාරණය කළා. මේ යාඥාව උච්චාරණය කරලා ඉවර වෙනවා ඉතරයි හරි පුදුම දෙයක් සිදු වුණා. දැන් කිසිම ආධාරයක් නැතිව ඒ ආබාධිතව හිටපු කෙනා නැගිටලා ඇවිදින්න ගත්තා කියලා. අද දවසේදී මේ මෙහෙදී විශේෂයෙන් මේ සඳහා ස්තුතියක් කරන්නට කිව්වා ස්වාමීන් වහන්සේට. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Mahime veva. Mahime veva. Hallelujah. 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 Senang api un wahansete stuti kiyemu prashansa karamu. උන් වහන්සේගෙන් ලැබුණා වූ ඒ සෑම වරප්‍රසාදයකටම සෑම දීමනාවකටම අපි ගායනා කරමු. මං කුසයේ බිහිවන්නත් පෙර අඳුනාගත් සමීදී මගේ ජීවිතය පන නල ඇත්තේ ඔබ සුරති සමීදී ගෙවෙනා සෑම තප්පරයක් කාලී ඔබ මා සුරකින්නේ ඔබ ඇසුරයි මට සුවයෙන්නේ අද අමි ඔබ සමීදේ ප්‍රශංසා වේවා අමොම කියන්නේ මහිමය වේවා සිතින් හදවතින් වි
வீரன் சேவைய புதன்னம் சித்தின் ஹதவத்தின் புத்தியன் கப்பவென்னம் ஆதரின் ரகசிகத்துவமா ஹதேனாவிட்டதி உபமாதன சிட்டியே திவியேமா இரணம் அத்தே உபதுலமை சமீ கிவேனா மோதக் மோதங்கானே மஞ்ச சக்தியே ஒப ஸ்ரீ வச்சனே மகபெண் வன்னே ஒப மாலோகே பிரசன்சாவேவா மகிமயத்வேவா சேவைய புதன்னம் சித்தின் ஹதவத்தின் புத்தியன் உபஹட கப்பவென்னம் ஆதரின் என்னம் கௌரு மாவ அத்தஹரியத் உன் வகன்சே மாவ அத்தஹரினேனே பியா மகே அம்மா ஹோ மாவ எப்பாகலத் சுவாமினி வகன்சே கவதாவத் மாவ இவத தமன்னேனே கௌருன் மாத் ஹரியன்னுப அத்னு ஹரின சமீ மகே சதாத் மிதுராவுபமை ஜேசு கிறிஸ்து சமீதே அத் ஹரின்னே தாலயன்னே ரந்திமியுகேதே ஒபின்துரலோவாக் சித்தன் பேமட் ஒப் பசு பசு என்னம் பிரஷன் சாவேவா மகிமயாத் வேவா சித்தின் அதவத்தின் வீரையன் சேவைய புதன்னம் சித்தின் ஹதவத்தின் புத்தியன் உபஹட கப்பவென்னம் ஆதரின் இன்னம் பிரேமாந்த சகோதர சகோதரினி அது தவசி விசேஷ ஸ்தூதியாக தேனோ சுவாமி மகான்சேட கரான்னா தமை திவ்ய வைத்தவரையானி மகே சமியாட்ட கிசுமதையாக கர கணியமட்ட நொஹக்கிவ அவித கணியமட்ட பவா நொஹக்கிவ செட்டி ஓஹு பீதுமா ஹமுவே யாஜ்ஞாக்கலா இன் பசு ஓட்ட ஜேசு சுவையதுன்னா
இது நவித கணியமற்ற பரிவ சிட்டிமே ஏன்னா அது தின குருசதகன மெஹேட்ட பெமினியே ஓகேம வாகனிய பதவாகன தின் ஓ கியனவா சுவாமின் வஹான்சேட்ட சாட்சி தரன்னட்ட உனே கேலா உன் வஹான்சே துன்னாவு ஏ சுவையிட்ட உன் வஹான்சேட்ட சாட்சி தரன்னட்ட உனே கேலா என்ன எதிரியேட்ட தின் அப்போ உன் வஹான்சேட்ட மந்த மட்ட கிசி பலையாக உபவ சுவ கரன்னட்ட மட்ட தீன் எக்கம சக்திய உன் வஹான்சகின் லபின பலையாய் உன் வஹான்சகின் லபின சுவையாய் ஏ சுவைய சுவாமின் வஹான்சே துன்னா அதோ ஹூ எவிதகனம் அவில்ல தென் சுவாமின் வஹான்சேட்ட மெஸ்ஸே ஸ்ருதி கேனோ பிரசம்சா கரணும் ஒப்ப கோஹிந்தில் தென்னே மோதரேந்தில் என்னே ஓகே வாசர கண்ணாவ காத்ராஸ்ரோகேன் பேத் பீத் பிவா பெட்டி கணங் அரங் கீழ ரட்டொல்லொல்ல வெடகுறங்கொண்டு பேத் பிவா கிய சிக்குரா தமேயட்ட சாபாகி உனாட்ட பஸ்ஸே பேத் நத்திர கரல சுவைய லேபுனா මං අද මගේ මැටිවිල් එකේ ගෙදර කට්ටියත් එක්ක මේ යාගයට පැමිණියා ස්තුතිවන්ත වෙනවා අවුරුදු කීයක් හිටියද ඔබට ඇවිද ගන්නට බැරිව ආද ගන්න බැරුව බේදි බීටියා ගෙදරට එලා වේද නවත්තන්න කිව්වා බහු ගඩ වලටත් ඇවිල්ලා තිනවා කියලා අවුරුදු කීයක් ඔබ ඒ අසනේපෙන් හිටියද අවුරුදු 15ක් විතර හිටියා අවුරුදු 15ක් ඉතින් ස්වාමීන් වහන්සේට සියල්ල කරන්නට පුළුවන් උන් වහන්සේට කරන්නට බැරි දෙයක් නැහැ. මේ වසර 15ක් තිස්සේ ඇවිද ගන්නට බැරිව ඔහු හිටියා. ඔහුගේ වැඩ කටයුතු කරගන්නට බැරිව ආතරයිටිස් රෝගේ ඉතාමත් දරුණු ලෙස උත්සන්න වෙලා මං කිව්වා ඔහුට බය වෙන්නට එපා. ඔබ උන් වහන්සේට බාර වෙන්න. අර ශුද්ධ වූ තෛලය දාපු කුරුසයක් තාගෙන යන්න. ලෙඩ රෝග සහ බන්ධනයන්ගෙන් ඒ නිදහස් කරන ඒ මෙහෙට දින 7ක් සහභාගී වෙන්න බලගතු ලෙස ස්වාමීන් වහන්සේ ජේසු අද ඔහුව ස්පර්ශ කරලා තියෙනවා අද මේ අවුරුදු 15ක් ඇවිද ගන්නට බැරුව හිටපු මේ කෙනා දැන් ඔහුගේම වාහනය පදවාගෙන අද මේ ස්ථානෙට ඇවිල්ලා මේ පඩිපෙළුත් නැගගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්නට උන් වහන්සේ සැලැස්සුවා අපි උන් වහන්සේ ස්තුතිකේ උන් ප්‍රශංසා කරමු ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා හලෙලූයා 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 ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා අපි ස්වාමීන් වහන්සේගේ බලගත් වචනය සුදවර මතයුස්තුමන් විසින් ලියා තිබෙන දේවාකින මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා මොහු අඩුවාගේ පුතා නොවේද මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේද උන් වහන්සේ සිය රටට පැමිණ ධර්මශාලාවේදී වුණට ගැන්වූසේක ඔහු විශ්මයට පත්ව මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේද මොහු අඩුවාගේ පුතා නොවේද මොහුගේ මවගේ නම මරියා නොවේද මොහුගේ සහෝදරය ජාකොබ් ජෝසප් සීමොන් සහ ජුදාස් නොවේද මොහුගේ සියලු සහෝදරියොත් අප අතර නොවේද එසේනම් මේ සියල්ල මොහුට කොහෙන් පහළ වීද කියා උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ ඒ ජේසුස් වහන්සේ කතා කොට දිවසේවරයෙකුට කරු බොහොමන් නොලැබෙන්නේ සිය රටේදී සිය ගෙදරදී පමණකයි වදාළොස්සේක. ඔවුන්ගේ අවිශ්වාසය නිසා උන් වහන්සේ එහිදී බොහෝ හාස්කම් නොකළොස්සේක. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම දායක සුබ රංචනම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. Sudhe dun
ස්පර්ශ කළමෙන් මුවට නැගෙන සෑම වදනක් සිතට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිතිරේවා සුදත් සත්වර ඔබ කිලිලේවා ඔබට ආසිරි ලැබේවා වඩිවන්න ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි මම මේ ළඟදී ඉරු දින දිව්‍ය පූජාවකදීත් මේ සුභාරංශයම ඔබත් එක්ක මෙනෙහි කළා. දැන් මේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුභාරංශයේ තියෙන විශ්මය තමයි අපි 365 දවසේම එකම සුභාරංශය මෙනෙහි කළත් ඒ සෑම අවස්ථාවකදීම අපිට ලැබෙන ආලේපණය දේවානුභාවය වෙනස් වෙනස් ආකාරයකින් උන්වහන්සේ අප වෙත දානය කරනවා. දැන් එතකොට අද උදේ පාන්දර මම මේ බලගත් වචනේ මෙනෙහි කරද්දී මට දැනෙච්ච දේ තමයි මමත් ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළාද කියලා. Have I ever denied Jesus in my life? ඔබගේ ජීවිතේ පොඩ්ඩක් ඔබ මෙනෙහි කරලා බලන්න. ජේසුස් වහන්සේව ඔබත් ප්‍රතික්ෂේප කරලා වෙනත් වෙනත් දෙවිවරුන් පස්සේ ගිය අවස්ථාවල් නැද්ද? මේ ළඟදි දවසකත් මම ඔබත් එක්ක බෙදාගත් අර එක්කෙනෙක් ආවා ආශිර්වාද කරගන්නට. ඉතින් මං ඇහුවා මොකද්ද දාලා තියෙනව නේද සූර්යයා ගේ තියෙනව නේද කියලා. පිස්සුද පාද? එයා නැගිටලා යද්දි මෙන්න සුරේ ගැලවිලා වැටෙනවා. දැන් ඒ කෙනා ජේසුස් වහන්සේව එතකොට ප්‍රතික්ෂේප කරලා නැද්ද? කතාවක් තියෙන්නේ කොන්තේ කරේ හිතේ හොරේ. ඒ වගේ කිහිප දෙනෙක්ම එනවා මන් ළඟට. මට කුරුසෙට තේරෙනවා හුඟක් දේවල්. මන් දැන් අද ඔබත් එක්ක මෙනෙහි කරන්නට යන්නේ අපි ජේසුස් වහන්සේව දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රතික්ෂේප කරන අවස්ථාවල් මොනවාද කියලා. සමහර අයට මේවා දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. මම ජේසුව ප්‍රතික්ෂේප කළා කියලා මට දැනෙන්නේ නැහැ, මට හැඟෙන්නේ නැහැ. පළවෙනිම අවස්ථාව තමයි මම ජේසුව ප්‍රතික්ෂේප කරනවා. අපි කතෝලිකයන් හැටියට සුදු පාවුලතුමා අපිට මතක් කර දෙනවා ඔබ නුසුදුසු ලෙස සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේව ලබා ගන්නා හැම අවස්ථාවකදීම ඔබ ලබා ගන්නේ ජේසුව නෙමෙයි ශාපයක් කියලා. මෙන්න අපි ජේසුව ප්‍රතික්ෂේප කරන ඉතාමත්ම බලගතුම මොහොතක් තමයි පවු කිලිට පිටින් ඇවිල්ලා දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීම. පව් ගොන්නක් තියාගෙන ඇවිල්ලා සුද්ධෝ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේව ලබා ගැනීම. පාපුච්චාරණයකින් තොරව
එක දවසක් එක දේවස්ථානයක මම පාපොච්චාරණය අහන්න ගියාම ඒ පල්ලිය මංගල්‍යට එක අම්ම කෙනෙක් කියනවා මේ පව් කියන්න හොඳ නෑ අපි නමුත් මේක සමස්සයක් හැටියට මං ගන්න පුජ්‍යලයාගේ නමකම එළිදරව් කිරීමක් කරන්න නැහැ. නමුත් ඒක අනිත් අයටත් ඒක ආදර්ශයක් නිසා මම කියන්නේ. පියාඩනී පෞකාරෝ මට ආශිර්වාද කරල මෙනම කියලා ඇය කියලා මට කියනවා පාද කියන්න තරම් පාපයක් නෑ පාද. කියන්න තරම් පාපයක් නැහැ. මට හිතන අහන්න එහෙනම් ඔයා මේ ආවේ මට පව් දෙන්නද කියලා. මම පොඩ්ඩක් බැලුවා ඇයගේ දිහා. කියන්න තරම් පාපයක් නැහැ. දැන් ඊට පස්සේ මම මොකද කළේ? මෙයා කරපු පව් එක 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 මතක් කරලා දෙන්න පටන් ගත්තා. ජේසුව කොච්චර ප්‍රතික්ෂේප කරලා තියෙනවද කියලා එයාටම තේරෙන්නට පටන් ගත්තා. මං ඇහුවා පළවෙනිම දේ තමයි මං ඇහුවේ ඔබ ඊරු දින දිව්‍ය පූජා යාගයට සම්බන්ධ වෙනවද? සහභාගී වෙනවද? එතකොට කියනවා ඒකට නම් පාද තුන් හතර පාරක් යන්න බැරුව ගියා. ඒකට නම් පාද තුන් හතර පාරක් යන්න බැරුව ගියා. මං හැව්වා හොඳයි ඔබට එය පාපයක් බව තේරුන්නේ නැද්ද? ඔබට එය වරදක් බව, ලොකු වරදක් බව. දැන් අපිට පුංචි කාලේ ඉඳලා අපිට ඉගැන්නුවේ එක මරණීය පාපයක් කියලා. අනිවාර්යෙන්ම ඊට පස්සේ දිව්‍ය ප්‍රසාද වහන්සේව දිව්‍ය පූජාවකදී ලබා ගන්නට ඕනේ පාපොච්චාරණය කරලා කියලා. ඇවිල්ලා කිව්වේ මොකක්ද? යන්න තරම් පාපයක් නැහැ. හැබැයි මතක් කරලා දුන්නම තුන් හතර පාරක් ඒකත් හරියට මතක නැහැ කොහොමද කියලා. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, මේ ජේසුව ප්‍රතික්ෂේප කළයි කියලා මම මට දැනෙන්නේ නැති එක ඒක තමයි මහම පාපය. මම පාපයක් කෙරුවයි කියලා මට දැනෙනව නම් ඒක වරප්‍රසාදයක්. It's a blessing. If I convince myself that I have sinned, it's a blessing. Because the God opens the door of heavenly blessing upon us. If I admit, truly if I admit, that I have sinned. Mama avankalesa piligannonan anna etana thamai thiyenne. Ma premanta sahodara sahodarini ada hungak aya etakota Jesuwa pratikshepa karala thiyenawa ananta apramana watawak. Namuth ounta daninne na hangenne na man Jesuwa pratikshepa kalai kiyala. ඊට පස්සේ මං ඇහුවා අන්තිම වතාවට එකම දෙවියන්ව ප්‍රතික්ෂේප කරලා කොහාටද ගියේ? එකම දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා කොහාටද ගියේ? මගදියා ඔරෝල වගේ බැලුවා. මගෙන් අහනවා ෆාද සාස්ත්‍ර කියන්නත් දන්නවද කියලා. මං කෝ මං සාස්ත්‍රයක් නෙමෙයි කියන්නේ. මට ඔයාගේ මූණ දිහා බලපුවම මට තේරෙනවා. හැබැයි අපි ව්‍යාපාරයක් කරන්නේ, ඒ ව්‍යාපාරයේ ගොඩක් කඩාකප්පල් වුණා පහුගිය කාලේ. අපි හොඳ කතෝලිකයෝ. හැබැයි ඉතින් එක්කෙනෙක් අපිට කිව්වා මේ අහවල් තැනට යන්න, මේ දේවල් කරන්න, මේ දේවල් කරන්න
ඒවක් කළා. හැබැයි ඒ එකක්වත් පාපොච්චාරණයේදී කිව්වේ නැහැ. ඇවිල්ලා කිව්වේ මොකද්ද? කියන්න තරම් පාපයක් නැහැ. දස පනතේ පව් කිහිපයක්ම කඩ කරලා ඉවරයි. සැබෑ වූ එකම දෙවියන් වහන්සේට වන්දනා කරන්න. මම පව් කෙරුවයි කියලා මට හැඟෙන්නේ නැති තැන තමයි මම ජේසුව ප්‍රතික්ෂේප කරන භයානකම තැන. එනිසා තමයි ජේසුස් වහන්සේ නාසිකාර පුත්‍රයාගේ උපමාවේදී ප්‍රකාශ කළේ, when he came to conviction, he decided to return to his father. ඔහු නිවැරදි සිහි කල්පනාවට ආවට පස්සේ මේ නාසිකාර පුත්‍රයා මෙන්න සිතවිල්ලක් ඇති වෙනවා, මං යනවා තාත්තා ළඟට ගිහිල්ලා සමාව ගන්නවා කියලා. මේ අපේ මේ නිවැරදි සිහි කල්පනාව නැතිකමින් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එක දවසක් පේතුමෙක් පාපොච්චාරණේ දානය කරද්දී හරි අමුතු දෙයක් කළා. බොහොම ලස්සන දෙයක් කළා. දැන් මේ පේතුමා එදා මේ පාපොච්චාරණේ දානය කළේ තරුණ පිරිසකටයි. තරුණ පිරිසකට. දැන් මේ හැම කෙනෙක්ම ඇවිල්ලා පීතුමා ළඟට ඇවිල්ලා පාපොච්චාරණය කරලා ඉවර වෙලා පව් සමාව ලබා ගන්නට ඉස්සෙල්ලා පීතුමා කිව්වා, ඔබ ගිහිල්ලා ඒ පාපයක් කරපු හැම අවස්ථාවක්ම සිහි වෙන්න. ඒ පාපේ බරපතලකම ඔබට හැඟෙනව නම් මෙච්චරයි කියලා, මෙච්චර ලොකුයි කියලා පාපේ බරපතලකම කමක් නැහැ. ඔබ පෞද්ගලිකව එක එක්කෙනා ඉන්නේ, අනිත් අය කවුරුත් දකින්නේ නැහැ. ගල් කැටයක් අහුලා ගන්න. කරපු පාපේ හැම එකක්ම මතක් වෙන්න ගල් කැටයක් අහුලගෙන අරගෙන එන්න. ඊට පස්සේ ඔක්කොම ඉවර වෙලා අන්තිමටම එනවා කෙනෙක්. ඇවිල්ලා පාද ළඟට එනවා, තඩි කළු ගලක් උස්සගෙන එනවා. තඩි කළු ගලක් උස්සගෙන එනවා. ඇවිල්ලා පාද ළඟට ඇවිල්ලා ඉස්සල්ලාම ඔහු තමයි ඇවිල්ලා, අනේ පාද, මම කරලා තියෙන පාපේ බරපතලකම මේ කළු ගලටත් වඩා බරයි. මට උස්සගෙන එන්න බැහැ. මට උස්සගෙන එන්නට පුළුවන් ප්‍රමාණයෙන් මං ලොකුම කළු ගල මම උස්සගෙන ආවා. ඒ තරමටම මම පව්කාරයි. මගේ පාපේ බරපතලකම වැඩි. ඊට පස්සේ පීතුමා කියනවා, ඔබ අවංක ලෙස මනස්ථාපනය වුණා. ඒ මනස්ථාපනයේ සංකේතයක් හැටියට ඔබ මේ ගල ඇහිඳගෙන ආවා. මං ඔබට පව් සමාව දානය කරනවා. ඔය ගල ඇහිඳගත්ත තැනින්ම ගිහිල්ලා තියලා එන්න. ඔහුට මතකයි කොතනින්ද ගත්තේ, කොහොමද ඒක ගත්තේ. ඔහු ගිහිල්ලා එතනින් තියලා ආවා. අනිත් අය ආවේ පොඩි පොඩි තිරවාණ ගල් කැට ඇහිඳගෙනයි ආවේ. පොඩි පොඩි ගල් කැට, චූටි චූටි ගල් කැට ඇහිඳගෙන ආවේ. පීතුමා ළඟට ඇවිල්ලා කිව්වා, පාද, එච්චර ලොකු පාපයක් මං කරලා නැහැ. ලොකු බරපතල් වැරදි මගේ අතින් සිදු වෙලා නැහැ. මේ පුංචි 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 දේවල් තමයි මගේ අතින් සිදු වුණේ. අනිත් ඔක්කොටම. එතකොට පීතුමා කිව්වා, ආ එහෙනම් ඔබ දැන් ගිහිල්ලා ඔය පුංචි පුංචි ගල් කැට ඔබ ඇහිඳගත්ත තැන් වලින් ගිහිල්ලා තියලා එන්න. පුංචි පුංචි ගල් කැට දැන් ඇහිඳගත්ත තැන් වලින් ගිහිල්ලා තියලා එන්න.
ඔක්කොම ටික දැන් ගල් ටික අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. දැන් පැටලිලා තියෙන්නේ මේ ගල මං කොතනින්ද හෙඳගත්තේ, මේ ගල මං කොතනින්ද හෙඳගත්තේ, මේක මං කොතනින්ද හෙඳගත්තේ. එකක්වත් මතක නැහැ, එක තැනක්වත් මතක නැහැ. ආයේ පීතුමා ළඟට මාව, අනේ ෆාද ඔබ වහන්සේ කිව්වට කොහෙන් කොහොමද මේක මතක තියාගන්නේ මං? මේ ගල හරියට මෙතනින් ගත්තේ කියලා මට කොහොමද මතක? මේ ගල් ගොඩක් තිබුණනේ. ඊට පස්සේ පියතුමා ලස්සන උපදේශයක් දෙන ඕනෝක තමයි වැඩේ. සමහර වෙලාවට අපි මේ කරන පුංචි පුංචි පව්, පුංචි පුංචි වැරදි අපිට දැනෙන්නේ නැහැ, අපිට හැඟෙන්නේ නැහැ. හැබැයි ඒ පුංචි පුංචි හැම දෙයක් තුළින්ම අපි ජේසුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා අපේ ජීවිතේ. ඒක සමහරට බොරුවක් වෙන්නට පුළුවන්, ඒක වංචාවක් වෙන්නට පුළුවන්, ඒක කේලමක් වෙන්නට පුළුවන්, ඒක පවුල් කෙටවීමක් වෙන්නට පුළුවන්, කරපු කොඩිවිනයක් වෙන්නට පුළුවන්, කෙනෙක්ගේ හොඳ නමක් නැති කිරීමක් වෙන්නට පුළුවන්. වංචා සහගත ලෙස යම්කිසි මුදලක් ලබා ගැනීමක් වෙන්නට පුළුවන්. මේවා ගොඩක් කරලා තියෙනවා මතක නැහැ. අර කරපු ලොකුම පාපය මතකයි. කොතනද කළේ, කොහොමද කළේ, කොයි විදිහටද කළේ. අර පුංචි පුංචි වැලි කැටේ එකතු වෙලා මහා සාගරයකට වැලි ඇති වෙනවා වගේ, මේ වගේ පොඩි පොඩි පව් ටික එකතු වෙලා අපි දන්නේම නැතිව ලොකු පව්කාරය බවට පත් වෙනවා. දැන් අද දවසෙත් ආව දරුවෝ කිහිප දෙනෙක්ම, ඒ දරුවන්ගෙන් මං ඇහුවා, පුතේ ඔයගොල්ලෝ සමහර දරුවන් කිව්වා ඔයා ඇබ්බැහිවීමක් තියෙනව නේද? නෑ ෆාදර් මගේ එහෙම නෑ මොනවත්. එක දරුවෙක් කිව්වා මම මොනවත් ඔය මද්රව්වේ ඔමෙම ගන්නෙ නෑ. ඊට පස්සේ මං ඇහුවා ඔබ මං ඇහුවේ නෑනේ ඔබගේ මද්රව්‍ය ගන්නවද කියලා. මං කිව්වේ ඇබ්බැහිවීමක් නෑ, එහෙම දෙයක් නෑ. ඊට පස්සේ මං ඇහුවා එතකොට ෆෝන් එකෙන් ඔබ යම් කිසි දෙයකට ඇබ්බැහි වෙලා නැද්ද? ඒක නම් තියෙනවා. මං චැට් කරනවා, ගේම් එකක් කරනවා, මේ දේ තමුන්ට දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ. මේ කරන්නේ වරදක් මම. දැන් මේ ඔන්ලයින් ඔස්සේ ඉගෙන ගන්න දරුවෙක්, ඒ ඔන්ලයින් එකේ ඉගෙන ගන්නට, ඔන්ලයින් ඉගෙන ගන්නට කාඩ් එකක් දාගන්නවා, ඩේටා කාඩ් එකක් දාගන්නවා. අම්මලා බොහොම අමාරුවෙන් මේ දරුවෙකුට ඩේටා කාඩ් එකක් දාන්න සල්ලි දෙන්නේ. දැන් මොකද කරන්නේ? ඒකේ වෙන වෙන දේවල් කරනවා. මේකත් හරියට අර පුංචි පුංචි ගල් කැටේ වගේ තමයි. මේක තේරෙන්නේ නැහැ. මම මේ වරදක් කියලා මට තේරෙන්නේ නැහැ. එහෙනම් ඒ මම ජේසුව ප්‍රතික්ෂේප කරනවා. I'm denying my Lord Jesus. ඔබේ විවාහ ජීවිතයේ තුල ඔබ වෙන වෙන සම්බන්ධතා ගොඩනගාගෙන ඔබේ පෞල් ජීවිතයේ එකිනෙකාට ඔබ ඒ විශ්වාසවන්ත භාවයේ පළුදු වෙන විදිහට කටයුතු කරනවා නම් ඔබ ජේසුව ප්‍රතික්ෂේප කරනවා. Because you promise in the presence of God and in the presence of people who gathered that day on in your mass that I live in good times and in bad, in sicknesses and in health to be true to you. And I love you and honor you all the days of my life. This is what you have promised in front of God, in front of Jesus. If you are denying it, you are denying Jesus. එතකොට පෞල් ජීවිතයේ තුල අනියම් සම්බන්ධතා ගොඩනගාගෙන, වැරදි සම්බන්ධතා ගොඩනගාගෙන ඔබ පෞල් ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා නම්
ඔබ ප්‍රතික්ෂේප කරන්නේ ජේසුස් වහන්සේ. පූජක ජීවිතය තුළ මගේ පූජක ශුද්ධවර කැඳවීම තුළ මම ඊට පටහැනිව ක්‍රියා කරනවා නම් මගේ කාර්යය තමයි දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීමත් දේව ජනතාව පරිශුද්ධ කිරීමත්. ඒ දේ මගේ අතින් වෙන්නේ නැත්නම් මම ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. මං කොච්චර දේශනා කළත් වැඩක් නැහැ. මගේ ක්‍රියාවෙන් මං උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. ඒකයි. එසේනම් අද මේ බලගත වූ වචනය තුළින් එදා ජුදා ජනතාව විතරක් නෙමෙයි උන්වහන්සේව ප්‍රතික්ෂේප කළේ, අපි හුඟක් අය උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. අපි සක්‍රමේන්තු ජීවිතයට තියෙන උදාසීන භාවය තුළ අපි උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. දැන් පහුගිය දවස්වල දිව්‍ය පූජාවල් තිබුණේ නැහැ. පල්ලි වහලා තිබුණේ. පල්ලි අරලා තිබුණ සමහරක් අයට එන්න හිතෙන්නේ. මෙච්චර දවසක් ගියේ නැහනේ, අදත් ඔය කමක් නැහැ. මේ කම්මැලි කමේ යක්ෂයා මෙන්න ජේසුව ප්‍රතික්ෂේප කරන්නට පටන් ගන්නවා. එසේනම් අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. උන්වහන්සේගේ දෑතේ තබමු මේ මොහොතේ. උන්වහන්සේ කියනවා, මා ඔබ වෙනුවෙන් මගේ ජීවිතේ මම පූජා කළා. අපි උන්වහන්සේව ප්‍රතික්ෂේප කරපු ඒ සෑම අවස්ථාවක්ම සේපත් කරලා උන්වහන්සේ ඉදිරියේ දණින් වැටි අපි උන්වහන්සේගෙන් සමාව ඉල්ලමු. මා ඔබ වෙනුවෙන් මගේ ජීවිතේ මම දුන්නා. ජේසු කියනවා, මම ජීවිතේ දුන්නා ඔබ වෙනුවෙන්. ඇයි ඔබ මාව ප්‍රතික්ෂේප කළේ? ඇයි ඔබ මං දන්නේ නැහැ කියලා කිව්වේ? එදා පේදුරුතුමා ජේසුව ප්‍රතික්ෂේප කළා. අද මමත් ජේසුව ප්‍රතික්ෂේප කරලා නේද? අපි හැම කෙනෙක්ම දනගසා උන්වහන්සේ ඉදිරියේ සමාව ආයිදෙමු. හැම කෙනෙක්ම දනගහන්න. මගේ ජීවිතේ බුද දුන්නා කුරුසියේ ඔබ වෙනුවෙන් මා දුක් වින්දා. ඒ ඔබට ආදරේ නිසා, මා ඔබට ආදරේ නිසා මගේ ජීවිතය කුරුසියේ බුද දුන්නා. මගේ ජීවිතය කුරුසියේ බුද දුන්නා. අපි උන්වහන්සේගේ දෙපා නැමද සමාව ඉල්ලමු. අපි උන්වහන්සේව ප්‍රතික්ෂේප කරපු හැම අවස්ථාවක්ම සීකරලා මගේ පූජක ජීවිතය තුළ ඔබේ පවුල් ජීවිතය තුළ දෙපා නැමැද අයදිමු කම කුරුසියේ පාමුලේ වැද වැටි අයදිමු කම කුරුසියේ පාමුලේ. හැමෝම කියන්න, ඔබ දෙපා නැමැද අයදිමු කම කුරුසියේ පාමුලේ වැද වැටි අයදිමු කම කුරුසියේ
උන්වහන්සේගේ දෑත දෙපා සිදුරුනේ මන් නිසායි මං උන්වහන්සේව ප්‍රතික්ෂේප කරපු නිසායි මා උප වෙනුයි මගේ දෑත දෙපා සිදුරුනා කුරුසියේ මගේ ලය පැලිලා හෘදිරය ගැලුවා ආදරේ නිසා මගේ ජීවිතම ගුරුසේ පුදදුන්නා ජේසුනි ඒ වහන්සේව මම ප්‍රතික්ෂේප කරපු සෑම වාරයක් පාසාම මම වහන්සේ ඉදිරියේ දණින් වැටි සමාව ඉල්ලනවා. අර පුංචි ගල් කැට වගේ මන්ට ගණන් කරන්නට බැරි අවස්ථාවල නැමෙද අයදිමු කමා කුරුසියේ පාමුලේ උවද වැටි අයදිමු කමා කුරුසියේ පාමුලේ ඔබ දෙපා නැමෙද අයදිමු කමා කුරුසියේ පාමුලේ උවද වැටි අයදිමු කමා කුරුසියේ නැගිට සිටින්න. අපි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. අද දවසේදී ඒ ස්වාමීන් වහන්සේගේ සුවය ඉල්ලා උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ සම්මුඛයට ඇවිල්ලා ඇති ඔබ විතක ඔබ උන්වහන්සේව ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේව ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේගෙන් ඈත් වෙලා ගියා වෙන්නට පුළුවන්. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, ඒ අය අතරින් බොහෝ අය මට කතා කරනවා කතෝලික සභාව අතහැරලා ගිය අය, ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරලා ගිය අය, ශුද්ධ වූ දිව්‍ය පූජා යාගය ප්‍රතික්ෂේප කරපු අය, ඔබ දිව්‍ය පූජා යාගය ශුද්ධ වූ දිව්‍ය පූජා යාගය ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ ජේසුස් වහන්සේවයි ප්‍රතික්ෂේප කරන්නේ. එක එක සභාවල් තියෙන්නට පුළුවන් බයිබලයේ මුල් කරගෙන සුදු දිව්‍ය පූජා යාගයේදී සුදු බයිබලයක් තියෙනවා. ඒ සක්‍රමේන්තුව වැදගත්. හැබැයි දැන් මේ දිව්‍ය පූජාවට සහභාගී වෙන්නට පටන් ගත්තට පස්සේ ඔවුන්ට දැනිලා තියෙනවා මේ දේ. දැන් නැවත එන්නට ලොකු ආශාවක් ඇති වෙලා තියෙනවා. අපි හැම කෙනෙක් වෙනුවෙන් යාඥා කරමු. ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, මන්ද අපි ජේසු කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේ කොතනද? ජේසුස් වහන්සේ කෙරෙහි මම ප්‍රතික්ෂේප කරන්නේ කොතනද? එතන මම ලෙඩ වෙනවා. මම ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේ කොතනද? එතර මං සුව වෙනවා. අනේ නිසා තමයි දේව දයාවේ ජේසු අපිට
සුදු පෞසනාත්මය කිව්වේ ජේසුනි මම ඔබ කෙරෙහි විශ්වාස කරනවා කියලා. අපි උන්වහන්සේට කෑ ගහලා කියමු, ජේසුනි මම ඔබ වහන්සේව අවිශ්වාස කළා, වහන්සේව ප්‍රතික්ෂේප කරලා ගියා, දැන් මට සමා වෙලා මට පිහිට වෙන්න, මම ඔබ වහන්සේව විශ්වාස කරනවා. ඒ උඩඟු කම නිසා, ඒ අකීකරු කම නිසායි, ඒ බේබදු කම නිසායි, ඒ සල්ලාල කම නිසායි, මත් ද්‍රව්‍ය මත් පෑන් වලට තිබිච්ච ගිජු කම නිසායි මම ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කළේ. ඒ හොර කම නිසායි, ඒ තණ්හාව නිසායි, ඒ කුහක කම නිසායි මම ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කළේ. දැන් මම ඔබ වහන්සේව විශ්වාස කරනවා, ජෙසුනි මට පිහිට වෙන්න. ජේසුනි ඔබ කෙරෙහි ම විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි ම විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි විශ්වාස කරමි. අපි උන්වහන්සේට බාර කරෝ මේ මොහොතේ. උන්වහන්සේගේ ඒ ඇකයෙන් ලය පැලිලා ගැලූ ඒ ලේ බිඳ ජල බිඳ දැන් ඔබ හොයාගෙන එනවා. ඔබේ අසනීප සාන හොයාගෙන එනවා. ඔබව ස්පර්ශ කරන මේ මොහොතේ බලගත ලෙස විශ්වාස කරන්න. පාදයක ශල්ල කර්මයකට භාජන වී සිටින තාත්තා කෙනෙක්, දැන්නේ ජේසුගේ අමිල ශ්‍රී රුධිරය තාත්තේ ඔබව ස්පර්ශ කරනවා. ඇසක ශල්ල කර්මයකට භාජන වෙලා එක ඇහැක පෙනීමක් නැතිව අසන වෙලා ඉන්නවා තාත්තේ, ඔබව ස්පර්ශ කරන් ජේසුන්. ගර්භවාසයේ ආබාධයක් නිසා ශල්ල කර්මයකට රෝහල් ගත වෙච්ච කෙනෙක් කාන්තාවක්. නම ජේසු ඔබව ස්පර්ශ කරන සෝ කරනවා. ලය පැලිලා ගැලු ලේ බිඳ චල බිඳ. දේව දයාවේ උල්පත එතනයි. ජේසුනි ඔබ කෙරෙහි ම විශ්වාස කරමි. හැමෝම කියන්න, ජේසුනි ඔබ කෙරෙහි ම විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි කරමි. අද දවසේදී පැමිණ අයි තාත්තා අවුරුදු 15ක් තිස්සේ ඇවිද ගන්නට බැරුව හිටියේ. ඔහුට කියලා ඔහුගේ කිසි දෙයක් කරගන්නට බැරුව හිටියේ. ඒ තාත්තට මං කිව්වේ මෙච්චරයි, ජේසුනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි. එය විශ්වාස කරන්න, ජේසු ඔබ සුව කරන බව විශ්වාස කරන්න. ඒ ඇවිද ගන්නට බැරව හිටපු ඒ තාත්තාද මේ පඩිපෙල් ටිකත් නැගගෙන ඇවිල්ලා, ඔහුගේම වාහනයත් පදවාගෙන ඇවිල්ලා අද ජේසුනි ඔබ වහන්සේට ස්තුති කළේ ඒ ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තුළ ඔහු සුවය ලැබපු නිසායි. අද අපි ඔබ වහන්සේව ප්‍රතික්ෂේප කරලා සියල්ල කරන්නට පුළුවන් වහන්සේව ප්‍රතික්ෂේප කරලයි මම වහන්සේගේ නැත්තලා ගියේ ජේසුනි. මට සමා වෙලා නැවත මං ඔබ වහන්සේ කෙරේ විශ්වාස කරනවා. මට පිහිටවන්න ජේසුනි. ජීවිතේ කරදරෙයි, කම්කටොළු වෙයි, බාධක එයි, ණයබර එයි, එපා ජේසුව අතහැරලා යන්න, එපා ජේසුව ප්‍රතික්ෂේප කරන්න. ක්ෂණික ලාභ ප්‍රයෝජන තකා උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නට එපා. උන්වහන්සේට බාර කරන්න.
දිවියේ කරදර පොදි බැඳ එන විට අසරණ වීමා තනිව මොහොතේ අද දවසේදී ඒ පෞද්ගලික ආශිර්වාදයන් සඳහා පැමිණි ඒ හැම කෙනෙක්වම ඔබ වහන්සේගේ දෑතේ තබන ස්වාමීනි. ඔබ වහන්සේ මහා බලගත්ු ප්‍රාතිහාර්යන් ගොඩක් කළා ජේසුනි. මේ වන විට විශාල පිරිසක් මට සාක්ෂි දරනවා වාද හරි පුදුමාකාර යාඥාවක් නේවල තියෙන්නේ. අවුරුදු ගණන් තිබිච්ච හිසේ කැක්කුමෙන් මාව නිදහස් වුණයි කියලා. එක අම්මා කෙනෙක් කිව්වා මාත් එක්ක කිසිම කෙනෙක් හොඳින් නැහැ. මට අධික ලෙස කේන්ති යනවා. කිසිම කෙනෙක්ව රුස්සන්නේ නැහැ. මාව ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ. අහම්බෙන් වගේ ෆාදගේ මේ යාඥාව මට හම්බ වෙලා දැන් දවස් 3-4යි. කාන්දමක් වගේ මගෙන් ඈත් වෙච්ච අය මට ලං වෙලා දැන් මට අධික ලෙස තරහ යාම නැති වෙලා ජේසු පුදුමාකාර දෙයක් කළා. ඔබ වහන්සේට සියල්ල කරන්නට පුළුවන් ජේසුනි. ඔබ වහන්සේ කල්වාරේ කුරුසයේ සිට ඒ සිඳහෙළුවා වූ අමිල ශ්‍රී රුධිරය ඔබ වහන්සේ අපේ ජීවිත තුළ ප්‍රාතිහාර්යයන් සිදු කරනවා ජේසුනි. හිසේ ආබාධ තුළ ඉන්නයි. ඇස්වල ආබාධ තුළ අපේ මහන්සි තත්ත්වයන්ගෙන් පෙළෙනයි. අද දවස්සේදී කිහිප දෙනෙක්ම පැමිණියා. මේ ශුදු කුරුසේ තියද්දී මට දැනුණා තේරුණා ස්නායුවල ආබාධ තුළ ඉන්නයි. ජීවමාන ජේසුනි වහන්සේ ආයව ස්පර්ශ කළ සුවපත් කරන්න. දේවැඩියා රෝගෙන් ආතරයිටිස් වෙරිකෝස් වෙන්ස් ගැස්ට්‍රයිටිස් සෙලුලයිටිස් වැනි රෝගවලින් පීඩා වේදනයි. වකුගඩුවල ආබාධ තුළ සිටින අය. ශල්ල කර්මයන්ට භාජනය වීමට සිටින අය උන්වහන්සේට පුළුවන් ශල්ල කර්මකින් තොරව ඔබට සුවය දෙන්නට ඒ ස්වාමීන් වහන්සේට බාර කරන්න මේ මොහොතේ. ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාව නටගෙන තිබෙනයි. පිළිකාව නැතයි වෛද්‍යවරු සැක පහල කර තිබෙනයි. විදේශ රටක ඉතාලි රටේ මවක් පිළිකා රෝගෙන් පෙළෙනවා. බොහෝ කලක සිට ප්‍රතිකාර කරන ස්වාමීන් වහන්සේ ස්පර්ශ කරන්න සුවය දෙන්න. ලේවල පිළිකාවලින් පෙළෙන කුඩා දරුවන් දෙදෙනෙක්. විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ගෙවිලා ගිහිල්ලා තවමත් දරුවන් නැමැති වසනව සිරන තමුන් රැකියාව කරන සානේ තමුන්ට හිමි විය යුතු ලැබේ යුතු ඒ මුදල ලැබෙන්නේ නැති වසන වෙලා ඉන්නයි. අප රටෙත් විදේශ රටවල ජේසුනි වහන්සේට සියල්ල කළ හැකි ඒ හැම කෙනෙක්ම ආලේප කරන්න ස්වාමීනි. ලෙඩ දුක් වියසන වසංගත වලින් අපව මුදාසුව සහනය ලැබ දෙන අපව මුදාසුව සහනය ලැබ දෙන ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි විශ්වාස
කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. අද දවසේදී කීප දෙනෙක්ම පැමිණියා මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා ඒවායින් ගොඩ එන්නට හැකියාවක් නැතුව අසරණව ඉන්නයි. ජීවමාන ජේසුනි ඔබ වහන්සේට පුළුවන් ඒ වැටි වැටි නැගිටින ඒ හැම කෙනෙකුගේම ශක්තිය ඔබ වහන්සේ. ඇතැම්මයි කියන්නට පුළුවන් ඔබට මෙයින් ගොඩ එන්නට බැහැ, ඔබට ශක්තියක් නැහැ කියලා. ජේසුනි ඔබ වහන්සේ ශක්තිය දෙන්න අද දෙමව්පියන්ගේ දෙනෙත්වලින් කඳුළු ඔබ වහන්සේ පිස දමන්න. අද විදේශ රටවල හුඟක් අම්මලා අඬනවා, අනේ ෆාද අපි සල්ලි හොයලා දීලා ගෙවල් වලට එවපුවාම මිනිස්සයා බේබද්දෙක් වෙලා දරුවෝ මත් ද්‍රව්‍ය වලට බැහැ වෙලා ගංජා වලට බැහැ වෙලා. වැටි වැටි නැගිටින මේ දිවි ගමනේ, නැගිටින්නට මට ශක්තිය ගෙන දෙන, ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. හැමෝම කියන්න ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. මේ මොහොතේ බාර කරමු මහන්සගේ දෑතට. ඇදුම රෝගෙන් පෙළෙන මවක් අයව සුව කරන්නට කියලා අපි ස්වාමින් වහන්සේගේ දෑතේ තබමු මේ මොහොතේ. ඔබේ කඩා වැටී තිබෙන ව්‍යාපාරය ගත්තු ණයබර ටික පියවා ගන්නට හැකියාවක් නැහැ. රැකී රක්ෂා නොමැතිව අසරණව සිටින දරුවන් කැඩිලා බිඳිලා විසිරිලා ඉහිරලා ගිහිල්ලා තියෙන පවුල් නැවත එකතු කරන්නට පුළුවන් ජේසුනි ඔබ වහන්සේටයි. ඔබ වහන්සේට බාර කරනවා ජේසුනි. ඔබ වහන්සේ එදා කටුර වූ දුක්ගාවිනා වින්දේ අපිව නිදහස් කරන්නටයි, අපිව සුව කරන්නටයි ජේසුනි. පාපෙවුලු සත කලවා ගන්නට, පාපෙවුලු සත ගලවා ගන්නට, කටුර වූ දුක්ගාවිනා වින්දව ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. හැමෝම ලොකු විශ්වාසකින් ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි වගේම අපි මේ මොහොතේ බාර කරමු සරම්ප රෝගයේ කටේ තුවාල ඇති වෙලා වේදනාකාරී අත්දැකීමක් තුළ ඉන්න අම්මා කෙනෙක්, ඇයව නිදහස් කරන්න ජේසුනි අපි උන් වහන්සේට බාර කරමු මේ අම්මා. ඇටමිදුළුවල පිළිකාවකින් පෙළෙන කන්‍යා සොයුරියක් අදිසි අනතුරකට භාජනය වී පාදයක ආබාධයකට දෙවතාවක්ම ගොදුරු වී සිටින තරුණ දුවක් වෙනුවෙන් අපි ආඥා කරමු අයට සුවය දෙන්නට කියලා. වගේම අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ගෙන ඔබේ අයදීම උන් වහන්සේ ඉදිරියේ තබා ප්‍රාතිහාර්යක් ඉල්ලලා උන් වහන්සේට මොර ගසන්න මේ මොහොතේ
අපි හැම කෙනෙක්ම දැනින් වැටි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර දෙන්න මෙම් මොහොතේ. අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන හැම කෙනෙක්ම අපි බාර කරමු මෙම් මොහොතේ. සත්‍ය FM ගුවන්විදුලිය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන හැම පවුලක්ම උන් වහන්සේට බාර කරමු. ජේසුනේ මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. ඒ ප්‍රාතිහාර්ය මගේ ජීවිතේ අද මේ මහා බලගත් ආශිර්වාදයේ සමගින් ඔබ වහන්සේ දානය කරන්න ස්වාමීනි. මන්ද මම උන් වහන්සේ කෙරෙහි ඉතා බලගත් ලෙස විශ්වාස කරනවා. අපි හැම කෙනෙක්ම ප්‍රාතිහාරයක් ඉල්ලලා ඒ ස්වාමීන් වහන්සේට මෙසේ මරගසමු. සිත ලෙඩ කරන රෝදු බිය දුරලා වසංගතද පහ කරන්න ඉහලින් නොබේ අභිමතය ස්වර්ගෙන් පූපේ උනට දෙවව දාලසේක සෙන් ප්‍රබෝධයක් මෙහි අඩංගු වේ ඇත්තේ යඥා කරම්හ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ කල්වාරි කුරුසියේ සිට සිඳහෙළු ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරය මාගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් මා දෝවණය කොට සුවපත් කළ මැනව මාගේ ශරීරයේ අබල දුබල වී ඇති සෑම සානයක්ම යලි ප්‍රාණවත් කළ මැනව සියලුම නපුරේ බලවේග පහ කොට වසංගත හල්ලඩ රෝගවලින් මා ආරක්ෂා කර දුනමැනව ඔබ වහන්සේගේ නාමෙන් අයදින කවර දෙයක් වුවද අපට ලබා දෙන බව පොරොන්දු වූ සුද වූ ස්වාමිනී අපි ඔබ වහන්සේගේ නාමෙන් ප්‍රාතිහාර්යක් ඉල්ලා සිටින්නේමු ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත්වේවා ආමෙන්
උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම ත්වාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ සුදෝ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනවයි.